Vintrex Run Shakti. Palamu Masa Podinatu Run Pomukat Rupiah 110,000. Vintrex Finance Kiribat Kuda Shakhave. Sa දූෂණ කොමිෂන් සභාවට ආවේ මීට දින 3කට කලින් කාල අනාවරණය කිරීමක් කරා ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් එහිදී විශේෂයෙන්ම ලෝකේ රාජ්‍ය නායකයින් ඒ වගේම දේශපාලඥයින් හිටපු රාජ්‍ය නායකයින් සහ උප්‍රකට ගායකයින් ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් පිළිබඳව විශාල අනාවරණය කිරීමක් කරා. ඒ අතර ප්‍රසිද්ධ පුජ්‍යලයින් 35 දෙනෙක් පමණ ඉන්නවා රාජ්‍ය නායකයින් සහ දේශපාලඥයින්. ඒ වගේම තවත් 300කට ආසන්න පිරිසකගේ නාමලේඛනයක් එළිදැක්වුණා අනාවරණය වුණා. එතකොට මේ සියල්ලෙන්ම හෙළිදරව් කරන්නේ ලෝකේ පුරා ඉන්න විවිධ රාජ්‍ය නායකයින් කරපු අයුතු ආකාරයට කොහොමද වත්කම් උපයගෙන තියෙන්නේ ඒ වත්කම් යොදවලා දේපල මිලදී ගත් ආකාරය පිළිබඳ විශාල අනාවරණයක් කරනු ලැබුවා. එතකොට මේක තමයි පසුගිය දින දෙකේ ජාත්‍යන්තර වශයෙන් තියෙන ප්‍රධාන ප්‍රවෘත්තිය පුවත බවට පත් වෙලා තියෙන්නේ. ඒ අතර මේ අනාවරණය තුළ ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියා විශේෂයෙන්ම මේ රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතිවරියා ඉන්නවා කියලා මේකෙන් අනාවරණය වුණා. එතකොට මේ අනාවරණය අනුව ඩොලර් මිලියන 160ක් මිලියන 160ක මේ වත්කම් කොහොමද උපයාගත්තේ කියන එක පිළිබඳව හෙළිදරව් කරන්න බැරි වෙලා තියෙනවා. අපිට දැනගන්නට ලැබුණා තිරුකුමාර් නඩේෂන් සහ නිරූපමා රාජපක්ෂ ජනාධිපතිතුමාට ලිපියක් ලියලා කියලා තියෙනවා තමන් නිර්දෝෂී කියලා ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන් නිර්දෝෂී වෙන්නේ විමර්ශනයකට මුහුණ දීමෙන් පස්සේ. ඒ නිසා අපි ඉල්ලා හිටින්නේ කොහොමද මේ මුදල් උපයාගත්තේ? මේ මුදල් උපයාගත්තේ කොහොමද කියන එක පිළිබඳව වහාම සාදීන විමර්ශනයක් සිදු කරලා පරීක්ෂණයක් කරන්න කියන එක තමයි අද අපි ඉල්ලා සිටින්නේ. ඒ අනුව අද දවසේ අපි මේ පැමිණිල්ල බාර දුන්න අපි හිතනවා අල්ලස්සා දූෂණ කොමිසම නිද්‍රාශීලීව ඉන්නේ නැතුව ඉක්මනින් කඩිනමින් මේ පිළිබඳව විමර්ශනයක් සිදු කරයි කියලා අල්ලස්සා දූෂණ කොමිසම ගැන අපිට එක පැත්තකින් පුදුම හිතෙනවා. ඔවුන් කියනවා අපිට පැමිණිල්ලක් ආවේ නැත්තම් විමර්ශනයක් කරන්න බෑ කියලා. මොකටද මේ ආයතනේ තියෙන්නේ එහෙනම්? මුළු ලෝකේම අවධානය යොමු වෙලා තියෙද්දි අනාවරණය වෙලා තියෙද්දි ඒක ගැන සොයා බලන වෙනකොට කවුරු හරි සිවිල් පුරවැසියෙක් ඇවිල්ලා විමර්ශනය කරන්න නම් පැමිණිල්ලක් කරන්න. ඉතින් එහෙම ආයතනයක්. ඒක නිසා තමයි අපි අද ආවේ මේක පැමිණිල්ලක් කරලා වහාම විමර්ශනය කරලා මේ ගැන සොයා බලන්න කියන්නේ. www.headlinenews.lk බලමු ඉදිරියට.